Disorder in Sri Lanka, episode 2. Other, Nidahas Visse, November Pisipaswanida, Badada, Sati Med, Nidahas Sangwade, Tavadurat. Hitapu Sreshtadikar Nivinisur KMMB Kulatunga Samaga, Nidahas Pahedi Arambavana, Me Sangwade, Me Mohotata Atishe Adalavaga, Obata, Vita Kalin Kiwa, Obata Matakai. Vissem Passe Ratatula, රාජ්‍ය තුල එතෙක් වර්ධනය වෙමින් පැවති විධායක ව්‍යවස්ථායක සහ අධිකරණ අතර විකෘතිය තීව්‍ර වෙමින් තිබෙනවා රාජ්‍ය කැළඹීමකට ලක් වෙනවා අපි සීරුවෙන් අපි මේ වෙනකොට ඉදිරිපත් කරන චාපා against constitutional conspiracy වීඩියෝ සටහන් පෙළ මේ සංවාදයට අදාළයි චාපා against disorder in Sri Lanka අර කලින් කියපු එපිසෝඩ් 1 මේ සංවාදයට අදාළයි මේෙහි දිගුවක් අද රිෂාඩ් බදිඋදීන්ට කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අප ලබා දෙනවා. දැන් රිෂාඩ්ගේ කොන්ත්‍රාත්තුව ඉවරයි. ඒ ජොබ් එක ඉවරයි. 20 ජොබ් එක දැන් වෙන කොන්ත්‍රාත්තුවක් ජොබ් එකක් ලැබෙවි ටික දවසක් නිහඬව තියලා. ඒ වැඩේ වේවි. විල්පත්තු නඩුව අභිහාචනාධිකරණය පිළිබඳ දැවැන්ත සැකයක් අපට ගොඩනැගෙන මොහොත. රිෂාඩ් බදිඋදීන්ට ලංකාවේ වෙන කොහේ හරි ඕනම තැනක ගස් වවන්න කියලා අර විල්පත්තු පරිවාර වනාන්තර විනාශය එහෙම්මම තියලා මුස්ලිම් කරණේ ජනපද කරණේ එහෙම්මම තියලා ඉතිහාසයට එකතු වෙන අභිහාචනාධිකරණ නඩු තීන්දුව. සිල් රෙදී නඩුව කෝටි 62ක කතාව. ඉගෙනත් අපට බොහෝ දෑ කතා කරන්න තියෙනවා. ලක්පොහොර නඩුව අදාළ වග උත්තර කරුට අප ලැබෙන විදිය. Lalit Kugan Nadu, Janadi Pativaria, Gotabe Rajapaksha, Eater Sambanda Novana Tatwe Matuanakare, Basil Gay, Sevili Tahadu Nadu, Itadal, Huge, Vides Gaman Tahanama Ivat Vima, Pillian, Apamatanidahas Vima, Johnston Medile Himyatara Araul, Aparada Parishan Department, Nitipi Department, to Adikarne, Sangmade, Dikatama, Abhyachanadikarna Vinisur, Vinisur Varian, Ter. ශ්‍රේෂ්ඨාධිකරණයට උසස්සීම් ලබා දෙන ආකාරයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. විශ්වෙනි සංශෝධනයේට ඍජුවම සම්බන්ධයි. සංවාදයේ දිගටම. ඒ අතර ජනක බණ්ඩාර තෙන්නකෝන් අද අපේ කතානායකවරයා බවට පත් වෙනවා. නිදාස් සංවාද වැඩබිමේ අද කතානායකවරයා ජනක බණ්ඩාර තෙන්නකෝන්. 1999 මහවැලි ප්‍රදේශයේ මිනිමැරුමක් සිද්ධ වෙනවා. එහි චෝදනාව එල්ල වෙන්නේ ජනක බණ්ඩාර තෙන්නකෝන්ට. යහපාලනේ 2015 දී මහාධිකරණය මහනුවර අධිචෝදනා ගොනු කරනවා ජනක බණ්ඩාර තෙන්නකෝන් රිට් ආඥාවක් ඉල්ලනවා මේ අධිචෝදනා බල රහිත කරන්න කියලා නොවැම්බර් 20 වෙනිදා මීට දින 5කට කලින් 20 වෙනිදා අභිහාචනාධිකරණය සභාපති AHMD නවාස් අභිහාචනාධිකරණ විනිසුරු සෝභිත කරුණා රාජකරුණා දීපුද්ගල විනිසුරු මඩුල්ලක් අදාළ රිට් ආඥාව ලබා දෙනවා. ඒ අනුව අර අධිචෝදනා සහිත නඩුව බල රහිත වෙනවා. ඒ කියන්නේ ජනක බණ්ඩාර තෙන්නකෝන් නිදහස් වෙනවා. හේතුව හැටියට අභිහාචන අධිකරණයේ සැලකිල්ලට ගන්න. අදාළ මිනිමරුම් නඩුවේ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ හැසිරීම. එකී ලඝු නඩුව සිද්ධ වෙන්නේ එක දවසක් ඇතුළත අදාළ පිටිකරු නැතුව. ජනක බණ්ඩාර තෙන්නකෝන් නැතුව. එහෙමලු එදා වෙලා තියෙන්නේ. එක දවසකින් අහලා අදාළ වග උත්තර කරුවත් නැතුව ප්‍රධාන විත්තිකරුවත් නැතුව කොහොමෙන් තීන්දුවක් ගන්නෙ අභිහාචනාධිකරණයේ රිට් ආඥාව නිකුත් කරනවා disorder in Sri Lanka රාජ්‍ය විකෘතියකට ලක් වෙමින් තිබෙනවා නීතිය දේශපාලන ක්‍රීඩාවක් බවට පත් වෙලා 1999 2015 බලන කාලේ දැන් 2020 බලන කාලේ හරියටම අවුරුදු 20ක් දශක දෙකක් අර මැරිච්ච අයගේ සොහොන් මත ගස් පැල වෙලා අවුරුදු 20ක් මැරිච්ච අය කියන්නේ ඇයි කියලා තව පොඩ්ඩකින් ඔබට වැටහෙවි මේ කතාවට අදාළ එක මිනි මරුමක කතාවක් වගේ ඔබට දැනුණාට පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයේ මේ කරන ක්‍රීඩාව අපි වටහා ගන්නේ කොහොමද ඒ කියන්නේ එදා 2015 දී මේ අධිචෝදනා ගොනු කරලා තියෙන්නේ ඉක්මනට ගලව ගන්න පුළුවන් වෙන්න දැනගෙන තමයි හැමෝම මේ ක්‍රීඩාව කරන්නේ අහිංසක අසරණ මහ ජනතාව තමයි රැවටෙන්නේ සහ මැරිච්ච අයට කවදාවත් සාධාරණේ ඉටු වෙන්නේ නැහැ මරිචයගේ ආදරණීයන් සදාකාලිකව ජීවිතයේ ඇතිතුර ඒ අමිහිරි මතකයේ සමග සහ භෞතික තත්ත්වයන් මත දුක් විඳිනවා එච්චරයි.
අතීතයේ කළු පැල්ලම් අතීතයේ සමග සියල්ල වියකී යනවා. නිදහස් සංවාදයේ ඒ නිසාම එක දිගටම ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා. දැන් මේ මේසේ පුරාම විසිරී තිබෙන පුවත්පත් සටහන් රාවය 1999 1998 හරියටම ගත්තොත් 2001 අතර කාලය තුල මම දේශපාලන ක්‍රියාකාරිකෙක් ජනමාධ්‍ය කරුවෙක් හැටියට දැවැන්ත ගනුදෙනුවක් කෙරුවා රාවේ සමග. ඒ කියන්නේ රාවේ සාක්ෂියක් කෘතිය පුරාම සටහන් ලියවිලා තියෙනවා. ඒ තමයි සාක්ෂිය. මේ තියෙන්නේ ඒ දවස් පුවත්පත්වල මුල් පිටපත්. මුල් පිටපත්වල අදාළ පිටු. ජනක බණ්ඩාර තෙන්නකෝන් මගේ මේ අතීත කතාවට ඍජුවම සම්බන්ධයි. ඔබට මේ ඉදිරිපත් කරන්නේ එවැනි විශේෂ රාවේ පුවත්පතේ පිටුවක්. දිනය 2002 නොවැම්බර් 26 වෙනිදා රාවේ 8 වෙනි පිටුව. මේ ඉන්නේ ජනක බණ්ඩාර තෙන්නකෝන් මැද. ඔහු මීට වඩා අවුරුදු 20කින් තරුණයි එදා. ලිපියේ ශීර්ෂය ජනක තෙන්නකෝන්ට මිනිමරුම් චෝදනා දෙකක්. ලියන්නේ චාපා බණ්ඩාර වන මම. සමන් තිලක් කුමාරා උපත 1979 10යි 19 විපත 1999 12යි 15. අනෙක් පුද්ගලයා මිය ගිය 1971 12 24 උපත විපත 2010 ඔක්තෝබර් 10. මේ ගවේෂණාත්මක ලිපි සම්පාදනය කෙරුවේ කාර්යාලයක ඉඳගෙන නෙවෙයි, භූමියේ ඇවිදලා අදාළ සාක්ෂි එකතු කරලා ගවේෂණාත්මකව ශ්‍රී ලංකාවේ ගවේෂණාත්මක මාධ්‍ය කලාවට අපි දවස නවමු හැඩයක් අරගෙන දුන්නා. රාවයම එකම වැඩබිමක් ඒ මොහොතේ අරගල භූමියක්. මේ ලිපියේ මුල් කොටස ඔබට කියවන්න කැමතියි. පසුගිය ජනාධිපතිවරණය හා මහමැතිවරණය ආශ්‍රිතව සිදු වූ මනුෂ්‍ය ඝාතන දෙකක් පිළිබඳව ජනක බණ්ඩාර තෙන්නකෝන් නියෝජ්‍ය ඇමතිවරයාට ඍජුවම චෝදනා එල්ල වී තිබේ. එහෙත් අදාළ ඇමතිවරයාට හෝ ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති සෙසු සැකකරුවන් අධිකරණය ඉදිරියට පැමිණවීමට මෙතෙක් පොලිසිය සමත් වී නැත. මේ සිදුවීම් දෙකේදීම පොලිසිය ක්‍රියාකාරීත්වය පිළිබඳව බලවත් ලෙස චෝදනා එල්ල වී තිබෙන තත්ත්වයක් තුළ පිළිගත හැකි මට්ටමේ පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගැනීම පොලිස්පතිවරයාගේ වගකීමකි. මෙම ලිපියෙත් හෙළිදරව්වන කරුණුවලින් පෙනී යන්නේ එම ඝාතන දෙකම සම්බන්ධයෙන් බලවත් සාක්ෂි ඇති බවයි. කාට එරෙහිවද? ජනක බණ්ඩාර තෙන්නකෝන්ට එරෙහිව. හැබැයි මේ කිසිවක් ඒ කාලය තුල නීතිය ඉදිරියට පමුණුවන්නට චන්ද්‍රිකා චෞර පාලනය සූදානම්නේ නැහැ. ඊට පස්සේ 2015 ආරම්භ යහපාලන කාලය තුල තමයි මේ වැඩේ වෙන්නේ. රාජපක්ෂ පාලනය තුල කිසිදු ආකාරයක ඒ සම්බන්ධ කතාවක් කෙරෙන්නේ නැහැ. හේතුව ඔහු හිටියේ රාජපක්ෂ පිලේ. යහපාලනේ රාජපක්ෂවරුන්ට විරුද්ධව ක්‍රීඩාවක් කරපු නිසා මේ ක්‍රීඩාවේක තැනකදී ජනක බණ්ඩාර තෙන්නකෝන්ට ඉදිරියව මේ නඩුව ගොනු වෙනවා. ඒ නඩුවත් ඇත්ත නඩුවක් නෙවෙයි. දැන් රාවෙට සාක්ෂියක් කෘතියේ 89 වෙනි පිටුවේ කොටසක් කියවන්න ඉඩ දෙන්න. මෙවැනි සිදුවීම් රසක් මැද තනමල්විල, මහනුවර, මාතලේ, නොච්චියාගම, ගම්පොළ, ගම්පහ සහ වාරියපොළ වැනි ප්‍රදේශවල දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා ගවේෂණය කරමින් සහ ඒවාට එරෙහිව මාධ්‍ය භාවිත කරමින් රාවේ වෙනුවෙන් ඉටු කළ වැඩ කොටස ඉහළ දේශපාලන අගයක් ගන්නා බව මගේ තක්සේරුවයි. මෙහිදී වාරියපොළ ප්‍රදේශයේදී නිරීක්ෂණය කළ SB නාවින්නගේ ප්‍රචණ්ඩ දේශපාලනය ගැනද සටහන් කළ යුතුමේ. ඒ අවධියේදී මාතලේ ප්‍රදේශය පුරා දිගහැරුණු ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ මැර දේශපාලනය පිළිබඳවද මම සෑහෙන ප්‍රමාණයක කරුණු හෙළිදරව් කර ඇත්තෙමි. එවැනි ගවේෂණාත්මක ලිපියක් 2 නොවැම්බර් 26 වෙනිදා රාවේ 8 වෙනි පිටුවට ඉදිරිපත් කිරීමට මම සමත් වුනිමි. එහෙම කතා දිගින් දිගට කියනවා. මේ පොත මහජන පුස්තකාලයෙන් අරගෙන කියවන්න. මේ පුවත්පත් ඔබට කොතනකින් හෝ හොයාගෙන කියවන්නත් පුළුවන්. අධ්‍යයන කටයුතු කරන කෙනෙකුට මම සහාය දෙන්නත් කැමතියි. බොරුවට නෙමෙයි, ඇත්තටම. එහෙම උනන්දුවක් අට තුළ පේන්නේ නැහැ. සමාජ මාධ්‍ය තුළ බඩපිනුම් ගැහුවට මේ පක්ෂවල වාටිවල කඹුරන ඇයෝ මේ සංවාදයේ ඒ විදිහටම ඉතිහාසය තුළ සිරව තිබෙනවා. මේ සම්බන්ධයෙන් මම සමීපව කටයුතු කරපු KMB කුලතුංග හිටපු ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරුවරයා ආදරණීය ගමන් සගය නැවත වතාවක් මතක් කරන මේ මොහොතේ මේ වැඩසටහන් මාලාව නම් කරන්නේ ඔහුට ප්‍රණාමයේ පිණිසම ඒ සංවාදය ඉදිරියට ගෙනියන්න අවශ්‍ය නිසාම Disorder in Sri Lanka. අද Disorder in Sri Lanka episode 2 අපේ කතානායකයා ජනක බණ්ඩාර තෙන්නකෝන්.